පාලි භාෂාවෙන් අපි අවබෝධය කියන අරුතයි අරගන්නේ. එනිසා අවබෝධය මේ සසර ගමන පිළිබඳව අවබෝධය ලබාගත් ස්ථානය නිසා මෙයට මේ ශාකවලට අපි බෝධිය හැටියට අඳුන්වනවා. ඒ වගේම අපිටත් ලෞතුරු බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය පිළිබඳව අවබෝධ කරගන්නට ගෞතම බුදුන් වහන්සේට බුදුවන්නට පිටදුන් ඇසතු බෝධීන් වහන්සේ වන්දනාමාන කරනවා. බෝධීන් පිළිබඳව කතා පුවත, බෝධි වන්දනාව පිළිබඳව කතා පුවත ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ සමයේ සිට අපිට අහන්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දෙවන සතියේ අනිමිස ලෝචන පූජාව පවත්වා උන්වහන්සේ තමන් වහන්සේට බුදුවන්නට සෙවන ලබා දුන් බෝධියට කළ ගුණ සලකනවා. එනිසා උන්වහන්සේ අවබෝධය ලබාගත් නිර්වාණය පිළිබඳව අවබෝධය ලබාගත් ස්ථානය බෝධීන් වහන්සේ නිසා බෝධි පූජාව, බෝධි වන්දනාව සහ බෝධිය ආශ්‍රිතව අපි සිදු කරන සියලුම වත්පිළිවෙත් පූජාවන් අපිට සංසාර ගමන අවසන් කිරීම, සසර ගමන කෙලවර කිරීම සම්බන්ධව අවබෝධය ලබා ගැනීමට අතිශය වැදගත් වෙනවා. එනිසා 28ක් වූ බුදුරජාණන් වහන්සේලාට සසර ගමන පිළිබඳව අවබෝධ කරගන්නට, නිර්වාණය අවබෝධ කරගන්නට, සත්‍ය පසක් කරගන්නට ඉඩ අවකාශය ලබා දුන් මේ 28ක් වූ බෝධීන් වහන්සේලා අපි වන්දනාමාන කරමින් අප හැම දෙනාගේම ප්‍රාර්ථනය බවට පත්වන්නේ මේ 28ක් වූ බෝධීන් වහන්සේ අභියස අපිටද නිර්වාණ සුවය ලබා ගන්නට, සසර ගමන කෙලවර කරගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා යන ප්‍රාර්ථනය අපි සියලු දෙනාම සිදු කරනවා. රුක්කත්තන කැලෑ, ගස් කැලෑ, පළොල් පතන, ඉන්දියානු සල්, නා, කුඹුක්, මුරුත, හොර, බක්මි, කොළ උණ, රුක්, සපු, රත්කරව්, කිනිහිරියා, අසන, නෙල්ලි, පළොල්, ඇටඹ, ඉන්දියානු සල්, මාර, අට්ටික්කා, නුග සහ ඇසතු යන බෝධීන් වහන්සේ අද පින්වත් සද්ධම්මාකාර විද්‍යායතන පිරිවෙනට වැඩම කර අපි 28 බෝධි පූජාමය පින්කම පවත්වන්නේ. දැන් 28 බෝධි පූජාමය පින්කම ආරම්භ කිරීම සඳහා අප සියලු දෙනා සාදුනාද ලබා දෙමින් ආරාධනා කරමු. සේදවත්ත ශ්‍රී නවලෝක විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති අවසරයි පූජ්‍යපාද පන්නල ඥානාලෝක ගෞරවනීය ස්වාමින්දන් වහන්සේට අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. පින්නතුනි, අපි සෑම දෙනාම තිසරණ සහිත පන්සල් සමාදන් වෙන්න සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං පි බුද්ධං සරණං ගච්ඡාමි. දුතියං බුද්ධං සරණං ගච්ඡාමි. දුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. දුතියං ධම්මං සරණං ගච්ඡාමි. දුතියං පි සංඝං සරණං ගච්ඡාමි. දුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියං පි බුද්ධං සරණං ගච්ඡාමි.
තත්තියං පිධම්මං සරණං ගච්ඡාමි. තත්තියං පිසංගං සරණං ගච්ඡාමි. පානාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේති සරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් අවබෝධ පිණිසම හේතු වේවා වාසනාම වේවා. සාදු සාදු සාදු. සංපින්න ලක්කන විරා ජීත රූප සාරං සාරං විචිත්ත නායදා දේහංව රක්කිත බවත් තයනීය ලෝකං ලෝකංතගුම් ජින්නවරං සිරසා නමාමි. සාදු සාදු සාදු. අපි හැම දෙනාම මහත් සඟරුවන සමග පින්නතුනි ඉතිපිසෝ පාඨයන් කියමින් තුනුරුවන් වන්දනා කරමු. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනය
සුප්පාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපාටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස උග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙයෝ පාවුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස් ස්වාති සාධු සාධු සාධු. දැන් අපි හැම දෙනාම පිනතුනි අටවිසි මුනිවරයන් වහන්සේලා වන්දනා කරමු. මා කියන මේ ගාථාවන් හඬ නගලා කවුරුත් කියවන්න. වන්දේ තන්හං කරං බුද්දං වන්දේමිදං කරං මුනිං සරණං කරං මුනිං වන්දේ දීපං කරං ජිනන්නමේ වන්දේ කොණ්ඩඤ්ඤ සත්තරං වන්දේ මංගල නායකං වන්දේ සුමන සම්බුද්දං වන්දේ රේවත නායකං වන්දේ සෝභිත සම්බුද්දං අනෝමදස් සිං මුනිං නමේ වන්දේ පදුම සම්බුද්දං වන්දේ නාරද නායකං පදුමුත්තරං මුනිං වන්දේ වන්දේ සුමේද නායකං වන්දේ සුජාත සම්බුද්දං පියදස් සිං මුනිං නමේ අත්තදස් සී මුනිං වන්දේ ධම්මදස් සී ජිනං නමේ
වන්දේ සිද්ධාත්ථ සම්බුද්ධං වන්දේ තිසස මහමුණින් වන්දේ පුසස මහාවීරං වන්දේ විපස්සී නායකං සිකී මහා මුනිං වන්දේ වෙස්සභූ නායකං කක්කුසන්දං මුනිං වන්දේ ගෝතම නායකං කස්සපං සුගතං වන්දේ ගෝතම නායකං අට්ඨවිසති මේ බුද්දා නිබ්බාන මතදායකා නමාමි සිරසා නිච්චං සරිත්වා ගුණසාගරං සාදු සාදු සාදු. පිනතුනි, ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් මේ අටවිසි මුනිවරයන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට උතුම් වූ බෝධීන් වහන්සේ වඩා හිඳුවමින් අපි සිදු කරන මේ මහාර්ග වූ පින්කමේදී අපි සෝදානම් කරගත්ත දැහැත් ගිලම්පස මල් පහන් සුවඳ දුන් මේ සියලුම පූජා ද්‍රව්‍යයක්ම තිලෝතිලක ලෞතුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ උදෙසා පූජා කරනව පූජා වේවා. අටවිසි මුනිවරයන් වහන්සේලාට මේ සියලු පූජාවන් පූජා කරනවා, පූජාම වේවා කියලා දහස ඇති කරගෙන මා කියන මේ කවි හඬ නගලා කිව්වාට පසුව කවුරුත් කියන්න සාදුනාදයක් පවත්වන්න පළමුවෙන් සාදු සාදු සතුනට එකලේස මෙත් සීත වීදු අටවිසි මුනිදුට නමදිමි සාදු සීකර කරේ බුදු ගුණ මුදු පහන වලින් මාම නමදිමි සාදු සතුනට එකලෙස මොක් මාග සෑදු අටවිසි මුනිදුට නමදිමි සාදු සිහි කර කරේ බුදු ගුණ මුදු සුවඳ දුමින් මාම
පුදනේමි සාදු සතහාට එකලේස මොක්මාග සෑදු අටවිසි මුනිදුට නමදිමි සාදු සිහිකර කරේ බුදුගුණමුදු සුවද මාලින් මාම පුදනේමි සාදු සතුනට එකලෙස මොක්මාග සෑදු අටවිසි මුනිදුට නමදිමි සාදු සිහිකර කරේ බුදුගුණමුදු සිහිල් පැනින් මාම පුදනේමි සාදු සතුනට එකලෙස මොක්මාග සෑදු අටවිසි මුනිදුට නමදිමි සාදු සිහිකර කරේ බුදුගුණ මුදු ගිලන් පාසින් මාම පුදනේමි සාදු සතුනට එකලෙස මොක්මාග සෑදු අටවිසි මුනිදුට නමදිමි සාදු සිහිකර කරේ බුදුගුණමුදු සෙසු පූජාවන් පුදනේමි සාදු 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 දැන් පිනතර මේ පින්කමේ වටිනාම අවස්ථාවයි මේ උතුම් වූ බුදු වරයන් වහන්සේලාගේ රුව දෙස ඔබ බලා සිටින්න ඒ උතුම් නව අරහාදී බුදු ගුණාපි මොහොතක් සිහිපත් කරමු මේ කියවෙන කවි නිහඬ වහගෙන ඉඳලා එක් එක් කවියක් අවසන පිනතර ඔබ හැම දිනාම අපේ මහ සංගරුවන සමග සාදුනාද පවත්වමින් ඒ නව අරහාදී බුදු ගුණයන් අපි මෙසේ සේපත් කර රහසින් වත් පාව නොකරන බුදු හිමි සියලුම කෙලෙසුන් සුන් කළ
දුහිමි දොහත් නොදුන් දී නමදීමි බුදුහිමි සිවුසස් නිසීලේස දැනගත් බුදුහිමි සිවුසස් ලෝකේට එලිකල බුදුහිමි එසේයින් සම්බුදු ඕ බුදුහිමි දොත් නුදුන් දී නමදීමි බුදුහිමි අටවිදු ගුණයෙන් යුතු බුදුහිමි සරණ පාසලෝසින් සපිරුණු බුදුහිමි නැනගුණ බලයෙන් බබලන බුදුහිමි දොත් මුදුන් දී නමදීමි බුදුහිමි සෝබන ගමනින් යුතු බුදුහිමි සුන්දර නිවනට සපැමිණි බුදුහිමි යහපත් වදනින් යුතු බුදුහිමි දොහත් මුදුන් දී නමදීමි බුදුහිමි තුන් ලෝකය ගැන දැනගත් බුදුහිමි දත් දෙය ලෝකේට එලිකර බුදුහිමි ලෝකවිදුනම් ගුණයුතු බුදුහිමි දොහත් නුදුන් දී නමදීමි බුදුහිමි බඹුන් යකුන් දාමනය කළ බුදුහිමි සුරන් අරන් දාමනය කළ බුදුහිමි උරිස ධම්ම සාරතියෝ බුදුහිමි දොහත් මුදුන් දී නමදීමි බුදුහිමි දෙවියන් හට මාග පෙන් වූ බුදුහිමි මිනිසුන් හට මාග එලි කළ බුදුහිමි සත්තා ගුණයට නිසි වූ බුදුහිමි දොහත් මුදුන් දී නමදීමි බුදුහිමි සිවුසස් ලෝකේට එලිකල බුදුහිමි සිවුසස් ලෝකේට දැනගත් බුදුහිමි බුද්ද ගුණයට නිසි වූ බුදුහිමි දොහත් මුදුන් දී නමදීමි බුදුහිමි බෙදාදාහම් කාද පල කළ බුදුහිමි
උදාර ගුණ කාඳ එලිකල බුදු හිමි බග ගුණයට නිසෙව බුදු හිමි දොහත් මුදුන් දී නම දීමි බුදු හිමි නව ආරහදී ගුණදත් බුදු හිමි මහා කරුණා ගුණ පල කළ බුදු හිමි බඹ විහරණ ගුණයෙන් යුත බුදු හිමි දොහත් මුදුන් දී නම දීමි බුදු හිමි සාදු 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 පිටතුනි දැන් මේ පින්කමෙහි වැදගත්ම අවස්ථාවයි අපි මෙතෙක් වේලා සිදු කරගත්ත මේ මහාර්ග වූ මහානීය වූ පින්කමෙහි පුණ්‍යානුමෝදනා කරන මොහොතයි මා කියවන මේ කවි නිහඬව හොඳින් අහගෙන සිටින්න එක් එක් කවියක් අවසන හඬ නගලා සාදු නාද පවත්වමින් අපි දෙවියන්ට මළගිය ඥාතීන්ට සියලු දෙනාටම පින් දෙන්න සෝදානම් වෙමු මේ කියවන කවි අහගෙන ඉඳලා එක් එක් කවියක් අවසන හඬ නගලා සාදු නාද පවත්වන්න මුනිඳුගේ තුන්ස ඉදියෝන සුනීමල බොදු පිළිවෙත් පෝරු කරවන හැම කාල මෙවේර සුරාකීන සියලුම සුරකැල මේ පින් ලැබගානු මැනතාව සැප බාල කුසල් කරන නීති තෙරුවන් නම දීන ගුණවත් සදැති පිරිසක් නිවාසන සියලුම දෙවියනි මේගාම සුරාකීන මෙපින් ලබායි සුවපත් වෙනුමැන පිළිගෙන මුනිදුගේ අනුසාසනය සුරාකීන ලක් සංබුදු සාසනය ලැබගෙන මේ පින් අනුමෝදනය ලදමැන දෙවියනි චිරජීවනය අටවේසේ මුනිදුන් සදැහෙන් පුදමින අප හැම සිදු කළ සුවිසල් මේ පින අනුමෝදන් වේ මියගිය හැම දෙන සනසේවා සුව සහනය ලැබගෙන මෙවේ දියුණුව දින
දිනාදීන සලසන ඔබ හැම දිනටම දහම් සීල දින අනුනා හිමියන් මේ පින් බලයෙන් සරදේවා සිය වස් පාසු කරමින අපි ඇති දැඩි කළ තෙමාපියන්ටයි දහමට පුරු කළ ගුරුවර යන්ටයි සොහයුරු නැද හිතමිතුරන්ටයි මේ පින් බලයෙන් සැප හිමිවන්ටයි සිදු කළ මේ පින්කම ගැන අද දින අතීත යොමු කරමින් දායක වුණ සුපින්වතුන් පින්වතියන් හැම දෙන සරදේවා මේ පිනෙන් සුව ලැබගෙන නිකබාදක හිරිහැර දුරු වේවා සියලුම යස ඒසෝරින් සාරු වේවා ගහපල දුරු වී සෙත සැලසේවා සැමටම සගමොක් සුවහිමි වේවා ලෝකුස උඩයාට කොතැනක වේවා ගැටුමක් අවුලක් ජනිත නොවේවා වෛර සතුරු සිත් පහවී ඒවා සියලු සතුන් ලොව සුවපත් වේවා කලට උරුම නිසි වැසි ඇති වේවා ගොඩ මාඩ දෙක නිසි ලෙස සාරු වේවා ලොව හැම තැන සාමගිය ඇති වේවා දැහැමි බවම හැම තැන රාජ වේවා සාදු 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 කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේබන්තේ බුරිපඤ්ඤ තථාගත ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තිය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු හොඳයි අද
ඓතිහාසික පානදුර පින්වත්ත සද්ධර්මාකර මේ උතුම් වූ පිරිවෙන් පින්බිමේ සිට අති ගෞරවාස්පද අමරපුර ශ්‍රී සද්ධම වංශ මහානිකායේ අනුනායක අතිපූජනීය තලල්ලේ මෙත්තානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි අපේ පූජනීය මහා සංඝරුවන වැඩම කිරීමෙන් සිදු කරන ලද අටවිසි පූජා මහා පින්කම නිමාවටපත් වෙන මේ වෙලාවේ මේ උතුම් පින්කම වෙනුවෙන් මුළු මහත් දවස පුරාම අද තම සිය ශ්‍රමය සියල්ල කැප කරමින් මේ සියලු කටයුතු සිදු කරන ජාතික රූපවාහිනී නාලිකාවේ ගරු සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් එවැගේම කාර්ය මණ්ඩලයත් අපි පුණ්‍ය ආනුමෝදනා පූර්වකව නිරන්තරවම සිහිපත් කරන්නට ඕන. එවැගේම මේ සඳහා වෙහෙසිච්ච මහන්සි වෙච්ච පින්වත් මේ සද්ධර්මාකර පිරිවෙන් පුණ්‍ය භූමියේ සතර පෙරවේ දායක කාරකාදී ඔබ හැම දිනාටමත් යලි යලිත් අපි පුණ්‍ය ආනුමෝදනා පූර්වකව පින් දෙන ගමන්. අපි හැමදාම සියලුම ගුවන් විදුලි නාලිකා තුලින් ඔබ හැම දිනාට උදේ හවස සෙත් කවි කියනවා ආශිර්වාද කරනවා. එහෙමනම් අපට හුරු පුරුදු සෙත් කවියෙන් මෙසේ ආශිර්වාද කරමින් අද අටවිසි බුද්ධ පූජා පින්කම නිමාවට පත් කරන්නම්. ඌරන ඌවන් මිතුරු වේවා එකම මාවකගේ දරුවෝ වේවා කරන රැකියා දියුණු වේවා සැමගේ අතමිට සාර වේවා දැන්නේ නබිය සැක තුරන් වේවා වියෝ සංකා ඉවත් වේවා යන්නේන ගම්මනට දෙමින් රැකවල් සිව්වාරම් දෙවි පිහිට වේවා වතේ සිනාව පුබුදු වේලා වාසනාවේ මල් පිපේවා සිතේ සෝදුක් තුරන් වීලා පැතුම් කාගෙත් උතුම් වේවා බතේ බුලතේ සාරවත් බව ගමින් ගම ගම් දොර දැනේවා ගතේ රෙඩදුක් නිවාරණ වේ සියලු දෙන හට ආයු වේවා හොඳයි ඔබ හැම දිනාටම අටවිසි මුනිවරයන් වහන්සේලාගේ පිහිට සෙවන සැලසේවා හැම දිනාටම මේ උතුම් වූ පින් බලයෙන් තෙරුවන් සරණ ලැබේවායි යලි යලි ප්‍රාර්ථනා කරන්න සේදවත් ශ්‍රී නවලෝක විහාරාධිපති කිවිපති ශාස්ත්‍රපති අවසරයි පූජපාද පන්නල ඥානාලෝක ස්වාමින්ද්‍රයන් වහන්සේට නමස්කාර පූජා පෙරදැරේ පුණ්‍ය අනුමෝදනාව උන්වහන්සේ වෙනුවෙන් පිරිකර පූජා කිරීමේ අවස්ථාවයි දැන් තිබෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් අනුග්‍රහකත්වය ලබා දෙනවා වගේම ඔවුන් වෙනුවෙන් පිදෙන මේ පිරිකර පූජා කිරීම සඳහා අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදක මහින්ද ගුණතිලක මහත්මයාට එවැගේම විහාරස්ථානය වෙනුවෙන් දායක සභාව නියෝජනය කරමින් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් පිරිකර පූජාවක්ද සිදු කරනවා අපි ඒ සඳහාත් ගෞරවයෙන් ආරාධනා කරනවා පානදුර පින්වත් සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ අනුනායක අවසරයි පූජ්‍ය තලල්ලේ මෙත්තානන්ද ගෞරවනීය
නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා අපි නමස්කාර පූජා පෙරදැරිව සිහිපත් කරන උන්වහන්සේගේ අනුශාසනා පරිදි අද දවස පුරාම අලුයම සිට විවිධ වූ පින්කම් ඔබ වෙත රැගෙන එන්නට ජාතික රූපහානිය කටයුතු කළා. ඒ වගේම ජාතික රූපහානියේ 37 වෙනි සංවත්සරය පසුගියදා සමරන්නට සමත් වුණා. අවුරුදු 37ක් සපිරුණු ජාතික රූපහානිය ලාංකීය රූපවාහිනීකරණයේ පෙරගමන් කරුවා හැටියට, නියමුවා හැටියට නිවැරදි දේ අපේ රටට ලබා දෙමින්, විශේෂයෙන්ම ආගමික නිවැරදි ආගමික සම්නිවේදනයක් සිදු කරමින් හැම පොහොය දවසකම මේ පින්කම් රැගෙනෙද්දී ජාතික රූපහානියේ 37 වෙනි සංවත්සරයට සුභ පතන්න ආශිර්වාද කරන්නට අපි මේ අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන්ම සභාපතිතුමිය, ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්